අයිබෝවන් සුබ දවසක් ඔයාල හැමෝටම. ඉතින් ඔන්න මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවා බොර හිටින විදිහට රසට කොහොමද කැරට් කරි එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු මේ රසමලස කැරට් කරි එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් ඔයගොල්ලෝ තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම කැරට් කරි එක හදාගන්න කැරට් එක මේ විදිහට සෝදලා පිරිසිදු කරලා මේ මොහොතට රවුමට මේක කපා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ කැමති ඇඩයකට කපා ගන්න. දැන් මම මේ වගේ භාජනයකට වතුර එකතු කරගෙන මේක රත් වෙන්න තියා ගන්නවා. ඉතින් මම මේකට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. වතු ටික රත් වෙගෙන එනකොට මම කැරට් ටික මේ වතුර එකට එකතු කරලා මේ කැරට් ටික තඹ ගන්නවා. ඉතින් මේක ගොඩක් බෙරි වෙන්න තඹ ගන්නේ නැහැ. මම ඔයගලට පෙන්නන්නම්. ඉතින් මේ ගානට සාමාන්‍යයෙන් මේක මේ ගානට තැඹුණාට පස්සේ මම ලිප ඔෆ් කරගන්නවා. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් එකතු කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ කැමති තෙල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. තෙල් ටික රත් වෙනකොට මම ඒකට සූදුරු එකතු කරගන්නවා. ඉතින් සූදුරු ටික මේ වගේ හොඳට බැදෙන්න ඇරලා ඉවර වෙලා මම මේකට කපාගත්තු ලොකු ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක විනාඩි දෙකක් විතර මේ විදිහට ලුණු ටික තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට පොඩියට කපාගත්තු තක්කලි ගෙඩියකුත් එකතු කරගන්නවා. දැන් මම මේකට ගාගත්තු පොල් එකතු කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණය අනුව පොල් අඩු වැඩි කරලා එකතු කරගන්න ඕනේ. ඉතින් පොල් ටිකක් වැඩි වුණා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු එකතු කරගන්නවා. ඒ වගේම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. අපිට මදි වුණොත් පස්සේ එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මම මේකට කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම මේකට අමු තුන පහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම මේක හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේක වහලා ටික වෙලාවක් මේක තැම්බෙන්න අරිනවා විනාඩි දෙකක් විතර. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ලුණු වල, තක්කලි වල, පොල් වල මේ විදිහට අපිට වතුර ගතිය ටිකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙලාවේදී ලිප ඔෆ් කරගන්න ඕනේ වතුර ඉඳෙන්න කලින්. ඊට පස්සේ මම මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් හොඳට කෑලි හිටින්නේ නැති වෙන්න මේ විදිහට ග්‍රේවි ගතියට මේක බ්ලෙන්ඩ් කරගන්න. දැන් මම කැරට් එක හදාගන්න යන්නේ මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන ඉවර වෙලා මම ඒකට පොල් තෙල් එකතු කරගන්නවා. පොල් තෙල් හොඳින් රත් වෙනකොට මම ඒකට සූදුරු එකතු කරගන්නවා. සූදුරු ටිකත් හොඳට බැදෙනකොට මම ඒකට කරපිංචා රම්පේ එකතු කරගන්නවා. දැන් මම මේ වේලුණු මිරිස් තමයි එකතු කරගත්තේ. මේ ටික එකතු කරලා මේක ටිකක් තෙම්පරාදු කරගන්නවා. දැන් මේ ටික හොඳට තෙලේ බැදුනට පස්සේ මම බ්ලෙන්ඩ් කරගත්තු අපේ මිශ්‍රණය මේ විදිහට තෙලට එකතු කරගෙන කලවම් කරගන්නවා. දැන් මම මේකට ගම්බිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන ඉවර වෙලා අපි අර තඹගෙන තියාගත්තු කැරට් ටික මේ විදියට එකතු කරගන්නවා. කැරට් ටික එකතු කරගෙන හොඳට කලවම් කර ඉවර වෙලා මම
අර අපි බ්ලෙන්ඩ් කරගත්තු බ්ලෙන්ඩර් ජාර් එක තම වතුර ටිකක් එකතු කරලා ඒ වතුර ටික මේ විදිහට කැරට් එකට එකතු කරගෙන මේක අපි උයා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ විනාඩි දෙකක් තුනක් වගේ මේක වහලා උයා ගන්න. දැන් මේ විනාඩි 3කට පස්සේ දැන් මේ කැරට් ටික හොඳට තැඹිලා තියෙන්නේ. ඒ වගේම කැරට් එක හොඳ ග්‍රේවි ගතියට උපුවට තියෙනවා. දැන් මම මේ වෙලාවදී ලිප ඕෆ් කරගන්නවා. ඉතින් දැන් මම කැරට් කරි එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න, හරිම රසයි. ඒ වගේම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. තවත් මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බ වෙමු.